කාමරේ මේසේ මත තබා ඇති වෙඩින් සාරි පෙට්ටිය දකිද්දී සපුගේ පපු ඇවිලෙයි. "හේ බේබි." කෙල්ල සාරි පෙට්ටිය දෙසම් බලාගෙන ඉඳිද්දි ප්‍රේම ඇසුවාය. "ගිනි පෙට්ටියක් ගෙනත් ගිනි තියන්න හිතෙනවා ප්‍රේම මේක." සපු කිවි කේන්තිනි. කෙල්ල දැන් මේ ගමනට කොහොම හිතාදා ගන්නවද ප්‍රේමාටත් ප්‍රශ්නයකි. "බේබි." "දැන් මැරි කරලා කොහෙද පජින්ති?" කියාගෙන ගියදී ප්‍රේමා ගිල්ල ගත්තී කෙල්ලගේ මුහුණ දැකේ. "කොහි හිටියම් මට මොකද ප්‍රේමා, මට වැඩක් නෑ." "ඒත් බේබි." "ඇයි?" "එහෙම ගිහින් ඉතින් මල්ලිව හම්බ වෙන්න ගත්තොත්." සපු ප්‍රේමා දෙස බලාගෙන මුන්නයි. "කොහෙ ගියත් මම සාගරයව හම්බ වෙනවා. ඒක නවත්වන්න ජනිල්ලට බෑ, කොහොමටත් බෑ." ප්‍රේමා බිම බලාගත්තාය. කෙල්ල පනින්නට යන්නේ ලොකු පිම්මකි. ප්‍රේමා කියන්නේ, "මං එහෙම කියනවද බේබි? ලෝක සම්මතේ මට වැඩක් නෑ ප්‍රේමා. කිහිම්මල් පෞල් ජීවිතේ. මට මොකටද ඕවා?" සපෝ කිවි මිනිහක් ලෙසිනි. දවසක ලොකු බණ්ඩාරලාගේ සායම යයි. එයාගේ ගෑණි වෙන කොල්ලෙක් එක බුදියා ගන්නවා කියයි. "ඔව් මම එහෙම කරනවා. මට ඕන මගේ දුප්පත් කොල්ල එක බුදියා ගන්න. මට මේ ලෝකෙ වැඩක් නෑ ප්‍රේමා. දැන්ම වුණත් මම යනවා. ඒත් බෑ. අර කොල්ලව මරයි." ප්‍රේමා කෙල්ලගේ හිස අත ගෑවේ සන්සුන් ලෙසිනි. "මං දන්නවා ප්‍රේමා. එහෙම ගොඩාක් දවසක් කරන්න බෑ." පසු සපු සන්සුන් ලෙස කීවාය. "එක මිනිහෙට බැඳලා තවත් කෙනෙක් එක්ක ජීවත් වෙන්න බෑ. මාව හිර වෙනවා." "ඔහුර අත්තරන්, එදාට මං ඉස්සරහා පාරවල් දෙකක් පෙනේ. මට එක පාරක් තෝරගන්නම වෙයි. ජීවිතේ ලොකු දුකක් ඉඳලා තෙහෙට්ටු වෙලා ඉන්න වෙලාවේ මං මගේ පාරේ අඬ හරියයි." සපු කිවි ප්‍රේමාගේ උකුලට බර විය. ප්‍රේමා කතා බහකින් තොරව කෙල්ලගේ හිස පිරිමැද්දාය. "කොහොම ජීවත් වුණත් බේබිට දුකක් වෙන්න එපා." "එහෙම කියන්න එපා ප්‍රේමා. මේ පාරේ තියෙන දුක විතරයි. ප්‍රශ්නය ඇත්තේ දුක කවදා වනතුරු විඳිනවද කියයි. කොහොමටත් හදවත ඒ දුක සෑහෙන කලක් විඳින්නට සූදානම් නැත. කොහෙත්ම නැත." ජනිත්ගේ සපුගේ විවාහමංගල්‍යයේ ළඟ බව සාගර දැනුන්නේ නැත. ඒත් ඒ ළඟදීම දවසක වෙන බව ඔහු දැනුන්නේ. ආදර කුසුම අන්සතුව පසු එතන තවත් ආදර කතන්දරයක් ඉතිරි නොවන බව සාගර දැනුණා නොවේ. ඒත් ජීවිතේ හමුව ප්‍රථම සහ එකම සෙනෙහස එසේ අමතක කරන්නේ කෙලෙසද? දුක තුනී වනතුරු සාගර වැඩ කළේ පුදුමාකාර ලෙස වැඩ කළේ. සාගර නිදාගත්තේම නැත. නින්දක් ඔහුට ගියේද නැත. එක රැයක් තුළ පුදුමාකාර වැඩතොගයක් කළ හැක. නිස්කලංක මැද මහනුවරම නිදිනා රැයක ඔහු පමණක් අවදී වැඩ කළේ. "උඹ වැඩ කරද්දි මම නිදාගන්නේ කොහොමද බං?" රැය 12ට පමණ චන්න සාගර ළඟට වීත් කීවේය. සාගර කොල්ලා දෙස බලා සිනාසුනේ. "උඹ දවල්ට කෑම අරන් යන එක. ටිකක් නිදාගනින්." "නින්ද යන්නේ බං. එහෙනම් ප්ලේන්ටියක් ගහමුද?" චන්න සිනාසුනේ. "මං හදන්නම්." "ඔහොම වාඩි වෙලා ඉඳපන්. මං හදන්නම්." සාගර කේතලේ ලිප තැබුවේ. ලොකු ලිප් දෙකෙන් වැඩය. එක ලිපක සීනි සම්බෝලයට ලුණු බැඳේ. අනිල් ලිපේ මාළු ඇඹුල් තේලක් මදගින්නේ දේ. දෙකම දර ලිප්වලය. හොඳ වියලි දර කෑලි 3-4ක් ලංකල විට ඇඹුල් තේල මදගින්නේ දේ. උණු පාණ්ඩාතල තිබ්බනම් මාළු බොරේ මරු. "නේද මචං?" චන්න කිව්වේ මාළු ඇඹුල් තේල ලුණු බලමිනි. "උඹට බඩගිනේ නේද?" චන්න සිනාසුනේ. "වැඩ කරද්දි එහෙමයි. සාගරට නම් බඩගින්නක් නොවෙන්නේ පපුය ඇවිලෙන ගින්දරක් නිසායි." වැඩට ගිය පසු තේ දෙක තුනකින් වේලක බඩගින්නම යයි. "උඹට මැගින් නූල්ස් එකක් හදලා දෙන්නද?" "ගෙනාපුව ඇති." "ප්ලේන්ටිය බොමෝචං." සාගරද තේ එක රැගෙන ගල්පඩි ඉඳගත්තේ. "උඹ හරි දුකෙන් මචං." චන්න ආදරෙන් කීවේ. සාගර ඇත්තටම දුක්බරල සිනාසුනේ. "ටිකක්." "ටිකක් නෙමේ ගොඩක්." ඇත්තටම ඉවසා ගන්නට බැරි ලෙස හදවතට දුකය. "වෙඩින් එක ළඟදි ගන්නවලුද?"
දන්නේ මචං. ඒත් ළඟදි ගනේ. සපුනංගි මොනාද කියන්නේ? එයා අසරණයි. දැන් මං එක්ක යන් කිව්වොත් එයි. ඒත් කොහොමද? දිදිනාම සෑහෙන වෙලාවක් කතා නොකර උන්න අය. අපි මේ දුක විඳිමු. ටික කාලෙකට එයා පැඳලා ගියදෙන් කියලාද කියන්නේ? ජීවිතේ මොනා වේද කියලා කියන්න බෑ මචං. දවසක ආවොත් එයා ඔක්කොම දාලා මං බාර ගන්නවා. මේ නැති වෙනක උඹට දරා ගන්න පුළුවන්ද? මං ජීවිතේ ගොඩක් දේවල් නැති වෙද්දි දරාගත්ත විදියක් තියෙනවා මචං. චන්න හිස වෙනුවේ වැදූ දෙමෝපියම් පවා නැතිව යද්දි සාගර ජීවත් වූයේ පුදුමාකාර ධෛර්යයකිනි. මං උඹලඟ ඉන්නවා හැමදාම. ජීවිතේ අනාගතේ එයාට තෝරගන්න මං දෙනවා. ඒ දොස්තර මහත්තයා එක්ක ඕන නම් එයාට සතුටින් ජීවත් වෙන්න පුළුවන්. බබාල එහෙම හදාගෙන නැත්තම් දවසක උඹලඟට එයි. ඒක මං දන්නවා. හදවතේ පැතුමයයි. ඒ දේ ජීවිතේට මොනවා අහිමුවද කමක් නැත. හිස් අතින් එන කෙල්ලව බාරගන්නට මේ දෑ සූදානම්ය. ඒක උඹ කියලා තියපන්. මං ඒක කියලා තියෙන්නේ මචං. එයා දන්නවා. සාගර කිව්වේ හූල්ලමනි. ජීවිතේ වෙන්නේ අපි නොහිතන දේවල්. උඹ නොවැටි ඉඳපන්. චන්න අත සාගරගේ නිර්වත් පිටට දමා කීවේ. එයත් බැඳලා නුවරම තින්නේ. සාගර හිස වෙනුවේ හිත රිදවන බොහෝ දේවල් දකින්නට ලැබෙනු ඇත. ඒවා පෙන්වීම හොඳයි දෙවියන් හිතනවා නම් ඒවා පෙන්නපුවාවේ කියා සාගර හිතුවේ. පෑරිච්ච තුවාලෙකට ලුණු දානවා වගේ වෙයි. ඔයා වෙනුවෙන් මං ඒ දුක විඳින්නම් සාගර හිතුවේ. දැන් නැති බං, ටිකක් නිදාගනින්. කාබත් පැකට් එකට තව මාළු මිරිස් පුරවල හදන්න ඕන. මං ඒකට උඹලකට පේස්ට් එක හදලම නිදාගන්නම්. සාගර පිහියගෙන ලුණු කපන්නට ගත්තේ. චන්න සාගර දෙස දුක් බොරව බලා උන්නේ. බලාපොරොත්තුවක් නැතුව දුක් විඳින්නට වීම තරම් තවත් දුකක් කොහෙද? පාන්දරම සපු නැගිට්ටාය. ඒ වෙද්දි පහට ආසන්නේ. අද ගොඩාක්ම දුක හිතෙන දවසකි. රෑඳුම පිටින්ම නුවර නගරයේ පෙනෙන බැල්කනිට ආවිට සපුට සීයේ පතනයයි. අදවන් සුන්දර පැහැබර උදෑසනකදී පතනය කොතරම් ලස්සනද? ෆාම් හවුස් එක වසා දමා ආවේ ආදරය කරන කෙනෙක් දමාවක් බඳුවේ. සපු සෑහෙන වේලා කල්පනා කළාය. ඇය එහෙම්ම ගියේ දයාශ්‍රී මහතාගේ කාමරයට. සාමාන්‍යයෙන් දයාශ්‍රී මහතා පුරුද්දට මෙන් පාන්දර අවදි වී රූපවාහිනී ඉංග්‍රීසි ප්‍රවෘත්ති බලයි. චූටි මැනික සීයා කෝපි ප්‍රේම දැන් තේ ගේනවා කිව්වා මැනික. එන්න සපුගොස් ඉඳගත්තේ දයාශ්‍රී මහතාගේ තුරුල්ලියේ. මේ සීයාත් මිනිපිරියත් එහෙමය. දයාශ්‍රී මහතා කෙල්ලෝ මුලින්ම උගලට ගත්තේ කෙල්ලට මාස 7 දී. ඒ ගත් ගමන ඔහු තවමත් කෙල්ලව තුරුලේ තියාගෙන ඉඳී. ඉතින් චූටි මැනික සපෝ සිනාසුනාය. ඒ තැඬුවා මීට වඩා හොඳය. ඔයාගේ චූටි මැනික තව ටික දවසයිනේ. කියන්නට ගියේදී සපෝ නොකීවේ සියාගේ මුහුණේ දුක්බර බව දැකය. එහෙම දුක් දෙන්න නරකයි. පව් ඉක්මනට මෙරළෙයයි සපෝට සිතුනි. ඒව ඕන නෑ. මට දුකයි මැනික. ගණන් ගන්න එපා සීයේ. මොනවාරි වෙයි නේද? දුක වැඩි මොනොත් එන්න කොමාව එක්කන් යන්න. අපි දෙන්න කොහාට හරි ගිහින් බියර් එකක් අරගෙන නේද? දයාසිරි මහතා දුකටම කෙල්ලගේ හිස සීප ගත්තේ. සුරංගනාවියකට මෙහෙම වූවාය කියා හිතන්නටත් අමාරුය. මගේ බඩු භාගයක් ෆාම් හවුස් එකේ. ඒකනේ මගේ පොත් වගේකුත් එහෙ. චූටි උදව්වක් කරන්න මට. සපෝ දයාශ්‍රී මහතා දෙස බලා කීවේ. මොකද්ද චූටි මැනික? අද දවසට මට කැබ් එක දෙන්න. යන්නද? මං සාගර අයියා එක්ක. දයාශ්‍රී මහතා දුක්පල සිනාසුනේ. ගන්න. කොල්ලට චුට්ටක් එන්න කියන්න. මටත් ආසයි කතා කරන්න. මං කියන්නම්. සපු යන්නට ගොස් යලි දයාශ්‍රී මාතා දෙස බැලුවාය.
තෑන්ක්ස් සීයා. ඔයා වෙනුවෙන් ඕන දෙයක්. කාමරේට අධ්‍යයගේ දැස් කඳුලින් බරවිය. සමහර විට අදින් පසු ඕ සෑහෙන කාලයකට හමුවන්නට නොලබෙනු ඇත. හිටින් පසු ඇරඹෙන්නේ විවාහ සතියයි. ප්‍රේමා, බේබි, පාන්දරම චූටි උදව්වක් කරන්න වස්තුවේ. කියන්න බේබි, මේ කෙල්ල ගෙදර ඉන්න අවසාන සතියේ ප්‍රේමා උන්නේද එය සිහි කරමිනි. ඉන් පසුනු වර ගෙදරම් පාලුය මූසලය. මායි එයයි බේබි මල්ලි. ඉතින් අද ෆාම් හවුස් එකට යනවා. අනේ ඉතින් උදෙම්ම යාට ගිහින් කියනවාද? මං සියාගිනුත් ඇහුවා, බඩු ගොඩක් ගේන්න ඕන. බඩු නම් නොගෙනවත් මොකද නේද බේබි? කෙල්ල සිනාසුනේ දුක්බර ලෙසනි. ඒ සිනාව දකිද්දී පපුවම ඇවිලී යයි. මං දුවන්නම්, ලස්සනට ඇඳන් ඉන්න කියන්නම්. කොහොමත් එයා ලස්සනයි. ඒකත් ඇත්ත. ප්‍රේමා විනාඩියෙන් ඇඳුමක් පටලවා ගත්තායි. සපූ පැමිණ එය වැළඳගත්තේ ප්‍රේමා හිස පීරද්දීය. බේබි, මං ඔයාල නැතුව කොහොම ඉන්නද? අපිත් බේබි. මේක මහා මූසල මගුලක් ප්‍රේමා. අද මල්ලිට කියනවද? නොකිය කොහොමද? පව් තමා. ඒත් ප්‍රේමා ඇගේ කඳුළු පිරි මුහුණ දෑතින්ම පිස දැමුවාය. මං උදව් කරන්නම්. ප්‍රේමා කෙල්ලගේ හිස අතගා කීවාය.